පළපුරුද්දක් කියන්නේ දේශපාලනය කළා යම් කිසි ආණ්ඩුවක් කොහොමද දුවන්නේ රටක් කොහොමද පාලනය කරන්නේ ආර්ථිකය ගැන දැනුමක් තියෙන පළපුරුද්දක් තියෙන පුද්ගලයන් පිරිසුදු චරිත යවන්න පාර්ලිමේන්තුවට ඇත්තම මේ එතුමා චෝදනා කරන මේ දූෂිතයන් හැටියට චෝදනා කරන අය රටේ ජනතාවනේ ඡන්දේ දීලා පත් කෙරුවේ පාර්ලිමේන්තුවට එහෙනම් රටේ ජනතාව තේරුම් ගන්නට ඕනේ පිරිසුදු චරිත පාර්ලිමේන්තුවට යවන්නේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන විශිෂ්ටතම පළපුරුදු අධ්‍යක්ෂීම් තියෙන උගත් කණ්ඩායම ඉදිරිපත් කරලා මේ පාර්ලිමේන්තු මැතිවරණේ සමග ජන බලවේගයේ ජයග්‍රහණය කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සඳහා අපි කටයුතු කරනවා. අපි විපක්ෂේ වාඩි ගන්න යන්නේ. සමහරු නම් ඡන්දෙ இல்ல නෑ කියනවා නෑ. අපි විපක්ෂේ කියන්නේ නෑ කියන්නේම නෑ නෑ මාව දිනවන්න මම ගිහිල්ලා මම ඇමතිවරයෙක් වෙනවා. එහෙම නැත්නම් තව නොඑක් දේවල් කියනවා. අපි කියන්නේ කවුද කියන්නේ විපක්ෂේ වාඩි වෙනවනෝ කියලා මම නම් කියනවා. මම නිර්ලෝභීව කියනවා. මොකද විපක්ෂේ ඉඳලා තියෙනවා. අපි 1977 ඉඳන් අපේ ආමඳුරනේ 1994 වෙනකොට විපක්ෂේ හිටියා. අවුරුදු 17ක් විපක්ෂේ හිටියා. හැබැයි අපි දිගින් දිගටම කිව්වා මේ රට එක පුද්ගලයෙක්ට ගෙනියන්න බෑ. මේ රට පාලනය කරන්න දක්ෂ කණ්ඩායමක් ඕනේ. දක්ෂ කණ්ඩායම ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක සමගි ජන බලවේගයත් එක්ක. අවුරුදු දෙකක් තුල ඉතිහාසයේ කිසිම පාර්ලිමේන්තුවක 50 සංශෝධන 40ක් සම්මත කළා නැහැ. ඒ කාර්යභාරය අපි ඉටු කළා පාර්ලිමේන්තුවේ. ඒ සඳහා අවශ්‍ය කණ්ඩායමක් හිටියි. නීතිවේදීන් අනිකුත් ක්ෂේත්‍ර ඒ සියලු දෙනා ඒ කණ්ඩායමත් එක්ක තමයි මේ රට වැටිලා තිබුණු තැනින් මෙතෙන්ට ගෙනා. මේක ඡන්දයක්. මේ තෝරන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ තමයි මුදල් පාලනය කරන්නේ. පළපුරුදු අය වන්නේ. නොදන්න මිනිස්සු වල වැඩක් නැහැ නේ. අයවැයක් තියා විසර්ජන පනතවත් කියවලා නැති මිනිස්සු මොනවටද පාර්ලිමේන්තුවට යවන්නේ? මං කියන්නේ අපි අද කරන කාර්යභාරය අද කරන කැපකිරීම අද ඉතිහාසයට එකතු වෙන්නේ නැහැ. අද ඉතිහාසෙ නෙමෙයි. අද වර්තමානයි. අද වර්තමානයි හැබැයි යම් අනාගතයේ දවසකදී ඉතිහාසෙ බවට පත් වෙනවා. ඒක අවුරුදු 10කින් 20කින් වෙන්න පුළුවන්. එදාට අපි ජීවත් නොවෙන්න පුළුවන්. අපි ජීවත් නොවුණත් අපේ දරුවන් ඒ ඉතිහාසයේදී ඔබ ගැන මම ගැන ලියනවා. 2024 වෙනකොට අපේ රට ඉතා දූෂිත මට්ටමකට තිබුණා. රාජ්‍ය සේවයේ ඉතාමත්ම පහළට වැටලා තිබුණා. ඒ ජනතාවට සේවය කරන වෙනුවට ජනතාවගේ බදු මුදල් වංචා කරන තරම් බවට පත් වෙලා තිබුණා. හොරකම් කරන තක්කඩි දාලා කඩපාලනය කරා. අන්න අපේ දෙමව්පියෝ ඒ தත්ත්ව වෙනස් කළා. රාජ්‍ය සේවයේ පිරිසුදු කළා. දේශපාලනය පිරිසුදු කළා. හොරු ටික අතුගාලා දාලා රට හරි පාරට ගත්තා. ඒ නිසා අපි අද සතුටින් ජීවත් වෙනවායි කියලා අපේ අනාගත પરම්පරාව අපේ ඉතිහාසයේ අපේ කොටස ලියනවා.